sekarang tamayan ni. අපි unbox කරන්න කලින් බලමු මම YouTube වලට ආපු විදිය සහ subscribe බින්දු වෙන ලක්ෂයට ආවෙත් කොහමද කියලා. මම YouTube කියන එක දැනගත්තත් YouTube වලට මුලින්ම එන්නේ මගේ අයියාගේ. අයියාගේ නම කුෂාන්. එතකොට මේ ඉන්නේ අයියාගේ යාළුවා ශ්‍රීමාන්. මෙයා දැන් එකතු වෙලා හදනවා YouTube channel එක කුෂාන් ශ්‍රීමාන් show කියලා 2012. මටත් පුළුවන් නේ අයියලගේ channel එකේ වැඩ වලට එකතු වෙන්න. Oh my god bro. Oh hell no man. What the Happy happy happy. අපේල අවුරුදු ගාණක් videos අදුව channel එක නියමිත කරා awards දින්න events වලට ගියා. ඒත් අන්තිමේදී ශ්‍රීමලයට job එකකට යන්න උනේ හින්දා channel එකෙන් අහක් වෙන්න උනා. පවුලේ හතර දෙනෙක් ඉන්නවා. ඒත් අයියලා ඉඳලා හිටලා වීඩියෝස් දානවා. ඒකින්ද අපේ අයියලවත් subscribe කරන් යන්න. ඔහොම තමයි මම මුලින්ම YouTube වලට ආවේ. දැන් බලමු මගේ channel එක හදපු එක. මගේ අයියා 2012 channel එක හදන්නත් කලින් ඉඳන් 2008 9 දීත් වගේ පොඩි පොඩි වීඩියෝස් හැදුවා. අයියාගේ වැඩ වලට මාත් ඒ කාලේ ඉඳලම උදව් වුණා. ඉතින් මට සාමාන්‍ය දැනුමක් තිබ්බ වීඩියෝස් හදන්නේ කොහොමද කියලා. මං ඉස්සෙල්ලා ඉඳලම වීඩියෝස් එඩිට් කරන්න ආසයි. මං ආස කරන චරිතයක් කියන්නේ සැකින් කියලා. මං එයාගේ වීඩියෝස් වලට ගොඩාක් ආසයි. වෝ! එයාගේ වගේ මැජික් වීඩියෝස් හදන්න ආසාවක් තිබෙන මට කැමරාවක් තිබෙන. ඒත් එක්කම අයියා මට 2016 දී ෆෝන් එකක් අරන් දෙනවා. ඉතින් මං කල්පනා කරා ෆෝන් එකක් තියෙන එකේ සැකින් ගේ වීඩියෝස් ටිකක් හදන්න. ගේ පොඩි පොඩි මැජික් වීඩියෝස් ගොඩාක් හදුවා. තව වෙන වෙන විදිහේ වීඩියෝස් උත් try කරලා බලනවා. මගේ ඔක්කොම චමිදු කියලා Facebook page එකක් අදලා ඒකට දැම්මා. මට කාලයක් යද්දි මැජික් වීඩියෝස් හදන ආසාව ටික ටික අඩු වෙලා ගියා. ඒ කාලෙදී තමයි අපේ යලත් වීඩියෝස් දාන එක අඩු වෙලා තියෙන්නේ. ඉතින් මට අයියෙක්ව YouTube channel එකක් හදලා එයාලගේ වගේ videos කරන්න කිව්වා. ඊට පස්සේ මම මගේ නමින්ම YouTube channel එකක් හදලා videos දාන්න පටන් ගත්තා. කොහොම තමයි මගේ YouTube channel එක පටන් ගත්තේ? දැන් බලමු එදා ඉඳලා අද වෙනකන් ආපු ගමන කොහොමද. channel එක පටන් අරගෙන මුළු videos ටික මම තනියම තමයි කරේ. අපේ අයියලගේ Facebook group එකක් තිබ්බා මල්සිරි ජගත් සිරියාමි කියලා. ඒකෙන් මට ලොකු support එකක් හම්බුණා. ජොන්ටි, චබි අයියා, ට්‍රිපිස්, ලයන් කොල්ලා ඒ වගේ ලොකු YouTubers ලා comment කරලා මට support එක දුන්නා. ඒ විදිහට මට subscribe 1000ක් පහු කරන්න පුළුවන් වුණා. ටික කාලයක් යනකොට මම comedy videos දානවට අමතරව vlog කරන්න පටන් ගත්තා. ඒ vlog වලට my hub එකේ දිල්ෂාන් අයියා ලොකු shout out එකක් දීලා තිබ්බා. ඒකෙන් මට subscribe 3000 ඉඳලා 5000ට විතර දවස් දෙකෙන් යන්න පුළුවන් වුණා. ඔය අතරේදී මගේ එකවසරේ ඉඳලා යාළුවෙක් වුණ තරිඳු ජඩේට එකතු වෙනවා. ඔය විදියට වීඩියෝස් දාගෙන යද්දි A-level විභාගේ ලං වෙනවත් එක්කම තරිඳුයි මා වීඩියෝස් කරන එක ටික කාලයකට නැවැත්තුවා. විභාගෙත් ඉවර වෙලා තරිඳුත් එක්ක වීඩියෝස් හදන්න පටන් ගත්තට පොඩි කම්මැලි ගතියක් තිබ්බ කාලයකට පස්සේ හදපු. ඒකින්ද තරිඳුයි මා එකතු වෙලා TikTok වීඩියෝ එකක්. පොඩි hinaමක් දාලා කොන්ද කෙලින් කරගෙන. ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරපු දවසම ලොකු විශාල සද්දයක් ඇහුණා. TikTok වීඩියෝ එක අප්ලෝඩ් කරපු දවසේම ලොකු views ප්‍රමාණයක් ආවා. තරඳුයි මා එකතු වෙලා පහුවදා TikTok වීඩියෝ එකක් අරගෙන. ඒ වීඩියෝ එකටත් ලොකු views ප්‍රමාණයක් ආපු හින්දා මම තීරණය කරා ටික දවසකට YouTube කරන එක නවත්තලා TikTok කරා. කොමරි මන් TikTok එකට තරඳු එක එකතු වෙලා දවස ගානේ videos දාන. ඒකෙන් මට followers ලා ලක්ෂ පහු කරන්නත් පුළුවන් වුණා. ඔය කාලේ තමයි YouTube short කියන එකත් හඳුන්වලා දීලා. ඉතින් මගේ TikTok videos අරගෙන මම YouTube short වලට දැම්. මේ විදිහට සතියක් දෙකක් ඉඳලා වීඩියෝ දාගෙන යද්දි හිතා ගන්නවත් බැරි දෙයක් වෙනවා. කොට අයියා මගේ ෂෝට් වීඩියෝස් වගේ බලලා channel එකට ලොකු shout out එකක් දෙනවා. ඉතින් මේ සංගී channel එක අඩු වීඩියෝ දානවා මෙයා කතාවනේ. Regular left ඈ but we are subscribe කළාද කියලා subscribe කළා තියාගන්න සංගී channel එක. ඉතින් වීඩියෝ බාන්න you know do your thing චිටි ගෑම්. ඒ දැසෙදිම මගේ ෂෝට් වීඩියෝ එකට views එන්න පටන් ගත්තා. ඒව කරද්දි channel එකේ views subscribe වැඩි වෙන්න පටන් ගත්තා.
මංගලගත්ත දැන් වැඩේ පත් වෙලා තියෙන කියලා මං ඊට පස්සේ දවස ගාන වීඩියෝස් දාන්න පටන් ගත්තා. ඊට පස්සේ මගේ යාළුවොත් මගේ වැඩේට එකතු වෙනවා. අශාන් ඒ දවස්වල ඉඳලා වීඩියෝස් වලට උදව් කරනවා. ඕ. ඊට පස්සේ විදුර පට්ට සපෝට් එකක් දෙනවා. මේකදී මට පරම්පරාවෙන් ආව උරු වෙන්නේ වන්නේ. විමේෂුත් එහෙමයි. તો මගේ බෝඩේට ಅಲ್ಲ මට සත්‍ය දාන්න. උසදන් ඒ වගේම උදව් කරනවා. මේක මන් තනියම ආපු ගමන නෙවෙයි මේකට ගොඩ දෙනෙක් උදව් කරා දිල්ශාන් අයියා කොට අයියා එදිනට අතිශයෙන් ස්තුති කරනනේ මගේ යාළුව සෙට් එක ඒගොල්ලෝ මුලින්දලාම පට්ට සපෝට් එකක් දුන්නා ඊට පස්සේ මගේ අනිත් යාළුවෝ ඒගොල්ලෝ ලොකු සපෝට් එකක් දුන්නා ඊට පස්සේ මගේ පවුලේ අය මගේ ළඟින්ම හිටපු අය ජනාලියක්ක අවිෂ් කළා ශ්‍රීමාල් අයියලා ඒගොල්ලෝ ලොකු සපෝට් එකක් දුන්නා මගේ මම හදවතින්ම ස්තුති කරනවා මගේ අයියට එයා channel එක පටන් ගත්ත දවසේ ඉඳලා පිටිපස්සේ ඉඳන් channel එකට ලොකු සපෝට් එකක් දුන්නා විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනි ඔයාලට ඔයාලා මගේ වීඩියෝ බලලා කමෙන්ට් කරලා ෂෙයා කරලා දීපු සපෝට් එකට නම් හදවතින්ම රෙස්පෙක්ට් thank you